Vabbè, che magari col canale. Allora. Vai, අපි කලින් කතා කරපු ප්‍රශ්න පත්‍රෙමයි කතා කරන්නේ. මට කියන්න අපි ප්‍රශ්න කීයක් කතා කළාද? මොකද අපි පළවෙනි කතා කරලා නේද? දෙකක් කතා කරලා නේ. තුන්වෙනි ප්‍රශ්නේ ඉවර කළාද? හතරක් තියෙනවා. අද ඒකට මේ පේපර් එක ඉවර කරගන්න පුළුවන් යන්න. අවකාශ දෙකක් හරි තුනක් හරි දෙන්න. අර පහයි. නැහැ අද මේ ඉවර කරන්න පුළුවන්. එහෙනම් හතරවෙනි ප්‍රශ්නය සම්බන්ධ වෙලා තියෙන කොට පේනවා මුලින්ම ආ සංයෝගات එක. ඉස්තර පුරවලා දෙනවා දැන් මේ හතරවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ වලුම් කොට පේනවා. ඒ වගේ ඔබ ගහන්න ඕනේ නැහැ ඔබ ටීම් එකේ නේ සෝරි ඔබ මොකද උත්තර පත්‍රයේ මේ විභාගයේ ගියාම මේ වගුවක් ආව තුනේ ප්‍රශ්නේ හතරේ ප්‍රශ්නේ රෝහල ලක්ෂණ තුනේ දිනවා වගේ වගුවක් ඒ වගේ වගුවක් ආව විභාගය ගිහලා වගුව ගහගෙන බා ඔබ ගන්න වෙලාව නැති කරන්නේ නැහැ ඒක දිනම දෙනවා A B C D E F G ස්ටැග් වල ගැප්පේ පිළිතුරු ඔබ පිළිතුරු පත්‍රයේ දක්වාගෙන එතකොට ඒ රෝමලංකම් ප්‍රශ්න අංග 4 රෝමලංකම් 3 කියලා දැම්මා A කියලා දැම්මා A කියන ඉස්සෙල්ල ගැලපෙන උත්තරය දැම්මා එහෙමයි කරගන්නේ ඒසම මොනමයි තෝන් සවත් වගුව ගහ වේලිය ඉස්සෙල්ලක තියදී වෙලාව ඉදරල්ල බා ඊවස උත්තර බලෙන් කරනවා ගන්නත් දැන් මොනවද දැන් උත්තර මොනවද ප්‍රශ්න පත්‍රෙ තියෙන උත්තර කියලා එසේ ඒවට සැලකිලිමත් වෙන්න ඕනේ දැන් ඔයගොල්ලෝ මේක ලියනවා නම් මේ වෙලාවේ මේ වගුව ගහලා ඇති. දිනනද? හැබැයි වගුව ගැවුවා. උත්තර පත්‍රයේදී කිස්තැටි විතරයි ලියලා තියෙන්නේ. දැන් තමයි දැන් තියෙන්නේ. රයිට්. බලන්න. ගුරුතුමා විසින් රසායන ද්‍රව්‍ය රාංකයේදී බෝතල් වල රසායන ද්‍රව්‍ය සංකේතය සහ සිංහල නම් විතර ලෙස නවයේ ශ්‍රේණියේ සිසුන්ට නියම කරලා දෙනවා. ආසර ගුරුතුමා කියලා දෙනවා රසායන ද්‍රව්‍ය ටිකක් ලේබල් කරන්න කියලා. එසේ සකස් කර ඇති ලේබල් කිහිපයක් පාද දැක්වේ සංකේත වලින් දිය දෙන C6H12O6 ග්ලූකෝස් NaCl සෝඩියම් ක්ලෝරයිඩ් කැපිටල් S3O සල්ෆර් Fe යකඩ කුණු කියලා දෙන යකඩ කුඩු විදියටයි තියෙන්නේ කැපිලි විදියට තියෙන පුළුවන් එනිසා මේක යකඩ කුඩු යකඩ කුඩු දැක්ක දිනවනේ CuSO4 CuSO4 කියන්නේ copper sulfate. ඊට මූලද්‍රව්‍ය නැගිට ද්‍රව්‍ය මූලද්‍රව්‍ය හා සංයෝග ලෙස බෙදා දක්වන්න. අන හතරක් තුන හතර පහක් තියෙනවා. පහෙන් මූලද්‍රව්‍යයි සංයෝගයයි මොනවද? මූලද්‍රව්‍ය කියන්නේ බා මූලද්‍රව්‍ය මට පේන්නේ මේ දෙකයි මූලද්‍රව්‍ය දෙකයි තියෙන්නේ. ඔව් එක මූලද්‍රව්‍යයක් තමයි S S කියන්නේ සල්ෆර් අනිත් එක තමයි Fe යකඩ. ඔක කොහොමද තිබ්බත් අවුලක් නැහැ. සිංගල් එක සල්ෆර් යකඩ කුඩු කියලා යකඩ කියලා තිබ්බත් අවුලක් නැහැ. S දාලා Fe කියලා තිබ්බත් අවුලක් නැහැ. ඔක්ල මෙන්න මූලද්‍රව්‍ය කියන නම වෙලා තියෙනවා. කියනකොට මූලද්‍රව්‍ය කියලා ලියලා ස්නායි කියන්නේ සල්ෆර් අයන එතන යකඩ සල්ෆර් යකඩ අනිවාර්යයෙන්ම මේ තමයි මූලද්‍රව්‍ය කියන එක පෙන්වන්න ඕනේ
ඊළඟට ඉතුරු තුන සංයෝග. ඉතුරු තුනම සංයෝග. දැන් මුද්‍රව්‍ය මොනවද සංයෝග මොනවද කියලා දැන් ඉබර. ග්ලූකෝස් සෝඩියම් ක්ලෝරයිඩ් සහ කොපර් සල්ෆේට් කියන තුනම සංයෝග. අද ලබන කීයක් අවුලද? මුලින්දාවේ දෙකක් ලියුවා සංයෝග තුනක් ලියුවා. අද ලබන කීයද? ලබන දෙකයි. දෙකයි දෙක. චුටි ප්‍රශ්නයක් අහලාද? ග්ලූකෝස් සහ කොපර් සල්ෆේට් සෑදී යති මූල ද්‍රව්‍ය වෙන වෙනම දක්වන ප්‍රශ්නේ හරියට ලේසි මේ පාඩම අහලා තියෙනවා. ලේසි ප්‍රශ්නයක් මේ. දැන් තේරි දෙයක් නැහැ. ඔල්රෙඩි අමාරුම සෝල් කරලා දේවා. ග්ලූකෝස් සහ කොපර් සල්ෆේට්. ග්ලූකෝස් ගම මුලින් නා ඔය නම් කරන්න වෙනවා. ග්ලූකෝස් කියලා ලියලා ඉස්සරහ ලියනවා සෑදී යති මූල ද්‍රව්‍ය. ग्लूकोज के वहां पर पेनो सी आई एच 12 है ओ आई नो सी दियो एच दियो ओ दियो सी दियो एच दियो ओ दियो कमांड ला लिया बोलो सी सी के कार्बन एच के नो एच के नो हाइड्रोजन ඊළඟට O තියෙනවා O කියන්නේ ඔක්සිජන් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන මොළ ද්‍රව්‍ය තමයි ග්ලූකෝස් කියන සංයෝගය හැදෙන්න උදව් වෙලා තියෙන්නේ ඊළඟට ආවනේ කොපර් සල්ෆේට් ඒක වලදී C තියෙනවා U තියෙනවා S තියෙනවා O තියෙනවා මේක ඉතින් ඉංග්‍රීසි අකුරු මොනවද කියලා මේ යන්නේ මොනවද තියෙන මොළ ද්‍රව්‍ය C U තමයි තියෙන්නේ CU කියන කොපර් CU දින ඊළඟට S දින S කියන සල්ෆර් O දින O කියන්නේ ඔක්සිජන් එතකොට අය කොපර් සල්ෆේට් කියන එක හැදලා තියෙන්නේ එතෙන්ට දෙන්නම් ලකුණු දෙකක් දෙකට වෙන වෙනම එක එක ලකුණු දෙකක් දෙන්න. තුන. A B C D E F G. ස්ටැම් වල ගාන වෙන පිළිතුරු ලියන්න ඇන්නේ. දැන් ඔබට පේනවා අනිකුත් ප්‍රශ්න වලට සාපේක්ෂව ගත්තාම මේ ප්‍රශ්න පත්‍රය හරියට ලේසි කිය. මේ ප්‍රශ්නේ කලින් කරපු ප්‍රශ්න වලට වැඩිද ගොඩක් අය මේක වල ආපු තියෙන්නේ මුලින්දාවේ සංයෝගක පොට්ට අමාරුයි කියලා ප්‍රශ්න අදාළයි. එතකොට මේ නම් ලේසියෙන් ලකුණු ටික ගන්න පුළුවන් ප්‍රශ්නයක් දෙනවා. එතනම හැම වෙලෙම කියන්නේ කියවලද කියලා. ප්‍රශ්න පත්‍රයක් කියවුවොත් විතරයි ඒක තේරුම් ගන්න පුළුවන්. මම කියන්නේ නැහැ මේකෙන් කවදාම ලේසි ප්‍රශ්නයක් වගේ. මේ පාර වෙල තියෙක 2000 මේක මතක නැහැ. කොහොමද මේ අවුරුද්දේ ප්‍රශ්නේ ලේසි. ඉතාලි ලේසි. කොන්ඩිෂන් අපි ටක් කරන්න පුළුවන්. රයිට් අපි ඉස්සරහට පොළොම බලන්න. නම හයිඩ්‍රජන් දිනවා ඊළඟ සංකේතය දිනවා ප්‍රෝටෝන කියන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියන පරමාණු ප්‍රමාණික කියන ස්කන්ධ ප්‍රමාණික කියන ඔය ඩිනයි අපේ ගහලා තියෙන්නේ එතකොට පළවෙනි එකේ මහන්නේ නයිට්‍රජන් වල සංකේතය මොකද්ද කියන්නේ නයිට්‍රජන් වල සංකේතය අපි දන්නවා මොකද්ද නයිට්‍රජන් වල සංකේතය තමයි එකනේ n අකුර
capital N. A kira di N ori, N kira da, M li N ori. A kira da, orang anda da, N. Yara B. B. B kira sodium eki elektron ga kira di raya. Utara akhirnya di N lo kata kira N. Sodium parmanu di elektron ga kira. Kira utara. Mereka ini nol utara, angka apa ini nol? Apa itu adalah parmanu perman di kiri kiri ini? Parmanu perman kiri kiri kau? Parmanu perman di kiri ini? Parmanu itu di nomor masa kiri? Untuk dalam apa jalan nol elektron dalam apa? Parmanu parmanu proton Oleh parmanu itu proton sangkia samaanai bolongan, itu proton dana arogitai. Ini dana arogi itu proton kan samaan, ringan arogi itu elektron kan tiangnya. Ini kan parmanu kerma ke dana, karena ada yang lihatnya elektron kan tiangnya. Pada pena elektron kan tiang diuai, parmanu kerma ke tiang diuai, dia tiang istana, nanti ya mah samaanai, eh? Oleh parmanu itu parmanu, proton sangkia, elektron sangkia sama. Karena di kelima itu ne parmanu perman ke dalam kian bunga. Itu nutrien pelajar. Ilang itu C. Neon, alright. Neon lah ni parmanu perman ke kiri, kiri. Enki anu pun tangga, enki. Parmanu perman ke kiri ane mah. Proton sangkia, proton kan samaan elektron kan dia, ini nam. Dah. B kira ni pospalus kalle proton agar kira, ay proton agar samaan ay, parmanu perman kira, ini aku pospalus kalle parmanu perman kira bahal ay, tengah bahal, B bahal ay. Ini ya, pospalas yang kami keluar deh. Ini kaya skandal ramah. Skandal ramah ni kaya apa tu? Yang kisi parmanu ke? Proton sangkia ni sah, neutron sangkia ni ikat tu. Proton sangkia ni sah, neutron sangkia ni ikat tu. Proton palawa ini neutron dasar. Dasar palawa kiri. Dasar palawa ini ekar. F F T ini nama kiri. Bukan F nama. F pun nama kan, sangkai itu tidak dia. A L K yang sangkai itu nama A L K ni aluminium, aluminium ni ada di dalam.
aluminium. Ini adalah neutron gun. Kian yang dah turun, yang dah lapar berlam sama yang turun itu nih sih ada. Kian sih ada. Nah itu nak padu kalau kita bilang ya kan pulau, yang kian dia, kian. Dah ada. Yang dah ada. Ini amount itu beda-beda.
සාමාන්‍යයෙන් හැම පාරම ඒ වගේ දෙයක් කරනවා විභාගය මොළේ විභාගයක් තිබ්බ ඕලේ වල ඒ වල සීතත් ඕන එක කියනවා විභාග වලදී බලලා ආපු දවසට ප්‍රතිඵල බලන්න බෑ ඒක තමයි ක්‍රමය එනිසා මේ වචන රුමුණ ඉදල් විද්‍යාවක් නෙමෙයි මොකද මොනවාරි කරලා තාක්ෂණ අනුකූලව වැඩකට අගහා දිනේ දැන්ම සුද්ධයක් අමම කරු මම ඕනේ මාස වෙච්ච දවස් වලින් තමයි කිව්වේ ඒ මොනවාරි ටෙක්නිකලි කල්පනා කරලා ක්‍රමයකට ගියාම ලේසි කියලා මොකද ලංකාවේ වෙලා තියෙන්නේ මේ ගොඩක් අය තෙල් අරගෙන පොලිමේරලා තෙල් කාගෙන තෙල් විකුණන ව්‍යාපාරයක් වලට පත් වෙලා තියෙන්නේ සෙට් එකකින් එළියේ තෙල් ලීටරයක් රුපියල් 3000ක් විතරනවා දැන් ගහලා බොකරි පොලියකට දාගන්නවා ආය යන පොලිය. එහෙම දෙයක් ගන්න නේද නැහැ. එනිසා සිස්ටම් එකේ යන්නේ හොඳ ඇත්තට. මම මේලා හොඳයි බලමු දෙන්නේ කියලා. සිස්ටම් එක ගන්න හැබැයි ඉතින් හැමෝටම එකම සිස්ටම් එක ඇතුලේ දුවන්නත් ඕනේ. යා දෙක විදියක්, මෙයා දෙක විදියක් වුණා තමයි වැඩේ දෙන්නේ. එනිසා මේ වගේ වාහන තලනන වෙන්නේ හරි ඉස්සරහට. ඔබල ලියාපදිංචි කරලා දෙන්න ඉතින් වාහන දිනේවා, බයිසිකල් ඔක්කොම ලියාපදිංචි කරලා දෙන්න. ඔබට කරන්න පුළුවන් ඇත්තයි. මිනිසා විසින් යොදල් ලබන බලය බලය මැනීමේ සම්මත ඒකකයේ අසම්මත ඒකක 750කි මොකක් හරි වාලිය වගේ සම්මත ඒකක 750කලු මේ යොදල බලය බලය මැනීමේ සම්මත ඒකකයේ සංකේතය දක්වන්න බලය මැනීමේ සම්මත ඒකකයේ මොකද තමයි බලය මැනීමේ සම්මත ඒකකයේ තමයි න්‍යූටන් ඒක ලියන කෙනෙක් වාර ලියන්න ඕනේ ඒක නේ කැපිටල් එන කෙනෙක් ලියන්න න්‍යූටන් අල්ලු කිරීමට යොදන ලබන බලය සම්මත ආකාරයට ලියන්න අපි අය අද කියනවනේ මිනිසා විසින් යොදන ලබන බලය බලය වැනිමේ සම්මත ඒකක වලින් හත්සමනක් එහෙනම් ඒක සම්මත ආකාරයට ලියන්න ඕනේ එනම් බලය මැනීමේ සම්මත ඒකකයේ නිව්ටන් නම් නිව්ටන් 750ක් කියලා කියනවා 750ක් කියලා කියනවා වාහනේ චලනය වන දිශාව දක්වන ඒකෙන් ඔබට උත්තර කීපයක් තියෙන්න පුළුවන්. මොකද මොකද ඔබලි පොතේ. ඒකට උත්තර කීපයක් කියන්නේ ඔක්කොම උත්තරේ විවිධ විදිහේ කියවෙන්න පුළුවන්. ලකුණු දෙන්නම. ලකුණු දෙන්න අන්තිමට ඔන්න ඒක හදාගන්න. දැන් බලගෙන. right අසිය උත්තර දාන අනිත් උත්තර දාන බලන්න තමයි ලියපු උත්තරේ මොනවද කියන එක බලන්න. ඒකට උත්තර ගන්න පුළුවන් ප්‍රමාණ එකක් දෙකක් විතර ඕන වෙනවා වගේ. ආ දෙකයි තුනක් තියෙනවා. අනිත් අය එන්නේ right වහමුදාම කවුරුමයක් සස්සිගේ තාරේ වහමගේ තාරේ අනිත් දැන් පොද ඒක ලයික් කරලා නේද උත්තර ලියලා උත්තරේ වල නැතු වෙන එක තේරුමක් නැහැ ඔබේ උත්තරේ මොකද්ද කියන එක දැනුවත් නැත්තම් මට ඉදිරියෙන් යන්න ඔබට උදව් කරන්න බෑ සමහර ඔබ හරි උත්තර කියන වැලෙන් දාගන්න පුළුවන් මම ඒක කියපු නැති නිසා ඒ නිසා තමයි උත්තරේ ගැන විශ්වාසයක් තියනවා නම් ඒක ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා
මේක ලියන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ඔබට ලියන්න පුළුවන් A කියලා. දිශාව A දිශාව. ඔබට ලියන්න පුළුවන් B සිට A දක්වා කියලා. B ඉඳලා A වෙනකම්. ඔය දෙකම නේද තව ක්‍රමයක ලියන්න පුළුවන්. මොකද ඒ? B සිට A දක්වා කියලා ලියන්න පුළුවන් නැද්ද? A කියලා නිකම් A කියලා ඉඳලා ලියන්න පුළුවන්. බලය දෛශික රාශියක් ලෙස හැඳින්වීමට හේතුව දක්වන්න. බලය දෛශික රාශියක් නෙවෙයි. දෛශික රාශියක් නම් ඒකට තියෙන්න ඕනේ. right සස්කේවල උත්තරේ විශාලත්වයක් හා දිශාවක් පිළිබඳ. විශාලත්වයක් සහ දිශාවක් තියෙනවා නම් තමයි අපි ඒකට කියන්නේ දෛශික රාශියක්. බලයේ විශාලත්වයක් තියෙනවා ඒ වගේම බලයේ දිශාවක් තියෙනවා විද්‍යාගාරයේදී බලය මැනීමට යොදාගත හැකි උපකරණය කුමක්ද අපි බලය මැනීම මොකද භාවිතා කළා බලය මැනීම උපකරණය ASCII එක ඉස්සරහට වචනයක් එන්න ඕන නැත්නම් අද අනිවාර්යෙන් න්‍යූටන් දුන් තරාදිය වාහනයට බලය යොදනවා රූපිකව නිරූපණය කරන්න වාහනය අදිනවෝ නෑ මෙතනදී ඔබ බලය තමයි නිරූපණය කරන්න ඕනේ රූපිකව නිරූපණය කරන්න කියලා කියනවා එතකොට ඔබ ගාව තියෙනවනේ කොන්දේසි කීපයක් එකක් ඔබ අදින්න නැරන් ඉන්නවනේ දැන් අපි දන්නවා මේක කියන්නේ එන්නේ යම්කිසි විදන වාහනය තිබුණේ රේඛාවක් විදිහට එන්නේ ඊතලයක් කැඩලා තියෙනවා ඔය මොකක් තිබ්බත් වැඩක් නැහැ ඔබ අනිවාර්යයෙන් පැත්තකින් ලියලා තියෙන්න ඕනේ මේ ඇඟ ඉර අපි කියමු සෙන්ටිමීටර කියන අපි කියමු සෙන්ටිමීටර හතාමාරයි නේද මේක ඉතින් හතාමාරයි නะ ඔබ ලියලා තියෙන්න ඕනේ 1 සීගෙන් සමානයි නියුටන් කියන කියන්නේ ඕනි ගන්න තමයි ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මෙන්න මෙතන ඔබට ඕන සෙන්ටිමීටරයකින් නියුටන් 100ක් වෙනවා නේද
අනිවාර්යයෙන්ම CI එකේ අනිවාර්ය නියෝජනයේ සංකේතයක් දාන්න. CI එකේ තියෙනවා. ලිවලේ කොච්චර දෙකද මෙෂමන්නේ? කොණියක් වෙන බ්ලොක් 50ක් වෙනවලු බ්ලොක් වලට වඩා පරිණියක් වෙන ගන්න. හැබැයි මැන්නාම සමාන වෙනවා. මැන්නාම ඒ ඉරේ දිගේ බලේ ප්‍රමාණය පෙන්න තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම බලය කොච්චර දිගින්ද පේන්නේ? බලයේ දිශාව පේන්න ඕනි. රයිට්? බලයේ දිශාව අනිවාර්යයෙන්ම පැහැදිලිව විතරයක් දාලා දක්වලා දෙන්න ඕනි. ඒ වගේම උපයෝගී ලක්ෂය. තිත හොදේට පටන් ගන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ තුන බලන් තියනවාද කියලා. බලයේ විශාලත්වය සඳහන් කරලා දිනවද? නිරූපණය කරලා දිනවද? ඒක සංකීර්ණ කොච්චරද කියන එක පැහැලා දිනවද? ඒ වගේම බලය දිශාව සහ උපයෝගී ලක්ෂය. ඒ තුන තියනවා නම් තමයි හරි. ඕන නම් ඔයගොල්ලෝ මෙහෙම අඳිනවනේ. උපයෝගී ලක්ෂය මෙතෙන් තියලා මෙහෙම ඇඳලා ඉඳලෙමු තමයි. උන මේකත් ලියලා තියන්න පුළුවන්. 750 නිව්ටන් කියලා. හැබැයි දිග සමාන වෙන්න ඕනේ. දිග වෙනස් වෙන්න බෑ. ඕනම් මේ පැත්තේ නියුටන් කීයද කියලා ලියලා දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නියුටන් 750 කියලා ලියලා දෙන්න පුළුවන්. අහා, එතන ඒ අවසාන ප්‍රශ්නේ ඉවරයි. චලනය වන වස්තුවේ බලයක් යෙදීමේදී සිදු විය හැකි වෙනස්කම් දෙකක්. වස්තුව චලනයේ මේ අහන්නේ චලනය වෙන වස්තුවේ බලයක් ඇතිවීමේදී සිදුවෙන වෙනස්කම්. ඒ වස්තුවේ චලනය වෙනව වෙනස්කම්. චලනය වෙන වස්තුවේ බලයක් ඇතිවීමේදී සිදුවෙන වෙනස්කම්. මොකක් හරි ගැත්තෙන් චලනය වෙනවා. මූමන්ට් එකක් තියෙනවා. දැන් බෝලයක් කියලා. දැන් බෝලෙම වෙනවා. අපිට ඒකට බලයක් නේද? වේගය වැඩි කරන්න පුළුවන් වේගය අඩු කරන්න පුළුවන් ඒ වගේම දිශා වෙනස් කරන්න පුළුවන් මෙහෙට බෝලයකට පාරක් ගාලා මෙහෙට ආවන්න පුළුවන් වේගය වැඩි කිරීම වේගය අඩු කිරීම දිශා වෙනස් කිරීම වගේ තව එකක් කරන්න පුළුවන් හයිට් කරන්න පුළුවන් අනරයි වස්තුව නිශ්චල කරන්න පුළුවන් නවත්තන්න පුළුවන් වේගය වැඩි කිරීම අඩු කිරීම නිශ්චල කිරීම දිශා වෙනස් කිරීම ඔන්න ඔය ටික තමයි ඔබට චලනය වෙන වස්තු වලින් කරන්න පුළුවන් චලනය වෙමින් පවතින වස්තු වලට ඔය ටික තමයි කරන්න බලමු මේක ලකුණු වෙන්නේ කොහොමද කියලා ලකුණු දෙන්න අරගෙන මෙයා වගේ දෙකක් ඉබයි කියන දෙකක් දෙන්න මෙයා मैं
Atrevi basa tuna kambe ne bale di shau di non hari di shala te di non upeo di lakce di ero di shau di shala te upeo di lakce di tuna di ero di sarai atrevi basa la tuna kambe ne apre bale 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 Asal prasne. Ini nomor berapa? Nomor tiga. Anu kota sendiri ini lagi. Ayah. Petak ke warna balai ya. Warna meter minggu ayah sudah dekai. Pak, mana sama jatuh nusrah kalau diikut dia. Mesin mana tambah ya dia itu rupiah dekai. Ikutnya barang Newton desi ekik. Ekik warga balai apa itu yang balai pinre nampai. Ini baca lagi tuh dia. Pinre sebiji masih dah sudu-sudu prakash ya kaya. Pinre sebiji masih dah sudu-sudu prakash ya. Apa itu dalam sudu-sudu prakash ya pinre samaanai. Barang balai berdiri balai. Balai bedim barang balai. P samaanai F bedim A. P samaanai balai bedim barang balai. Lihat dia bagi mesin mau tadi karena P ini wajar lagi kiri. Utara kiri. Sutra dalah ada gak tau sutra ini. Mana ada lagi yang kamu dapat di lagi apa yang kiri ada kemudian CI, dapat ada bishalat main kalau mau mana apa yang di lagi mana kita harus dekat apa. Sutra ini apa? Lainau, terus, dekat tuan lo. Atas iya kalau terus itu lo, atai kalau terus. Kiri terus ya. Ada siapa lo balik? P sama dengan F menjadi A nama. F kira deh, F kira force, balik. Balik kiri lo balik. Balai yang ada sih ya. Mana? Niu. Bedi mana? Bini ada show dekai paham gak? Nono ada entah apa mau dimakan tuh. Mungkin kira teru kan?
Dan baru tadi mau berbareng ikut tren ya hari itu terah terpaku ikai hari Bawang tenaga putra bini adu ya adu, adu itu kau. Beri minum, eh dia minum marga pale tadi kan adu 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 ya non. Marga pale adu ya non dia bini beri minum. Dia minum tadi, macam mana mulu surface kamu kaya mana? Macam mana mulu mulu batang kaya mana? Macam, sampul marga pale kaya mana? Dengan marga pale mau dilihat dia ni, ada role marga pale itu ni macam kaya. Ini dengan yang ini role itu le, boxing yang ini. Itu orang biadanya beri beri no, eh gaya beri warga pada adu beri no. Muka tu bentuk ini kan rupa rupa kalau pernah ada, muka tu itu le melati, itu orang beri mohon pahamnya tu orang beri bulu. Rupa itu ni tak, muka tu ni aku la, saman itu tiba, eh gaya ni role tiba, role hati orang itu le yang gaya beri. Itu orang biadanya beri beri no, ada. Pidane wedi we. Bila kita ada yang dah hejo orang batik je lah. Pidane wedi we ni, warga pale adu ni sah. Pidane wedi. Ini kan dengan mengakun ini ayam ni kan ni kalau punai ayam orang dia orang ini tak ada siapa pun dengan sama ni kan dekat dengan bulu mana beri ni dia atau eh pada dia ni perayaan ke awasta orang ni cerita mana ni Pidane minas kiri mana kena dipak kerana, eh dia sanaan ker, jika minas kerana dia ni, beri kerana ada, adu kerana ada kerana apa minas kerana dia, beri kerana, pidane minas kiri mana kena dipak, upak kerana, ni memang, pasti pada naal dia lah, ayat. पाल दिए थे प्रायः कलस्ता उन्हें सरका बल उन्हें का उदाह में दिनों मोटरसाइकिल के साइड स्टैंड के यदि लैंड आती है उन्हें पीड़ने विनस की रीमण के नहीं थी उपाक्रम में सुधार करने आए क्या उपाक्रम अपने दिए थी यदि लैंड आती है ना कि उपाक्रम दिए थे एक ही पीड़ने विनस लाती है ना तो रात्रि आया ना मोटरसाइकिल एक पैदी रालों ने मतलब तब साइड स्टैंडिंग हम जानो बाइसी ना होता है लोग स्टैंडिंग है साइड स्टैंडिंग ठीक है यात्री लैल लगती है ना साइड स्टैंडिंग यात्री लैल लगती है ना लैल लास्ट वहाँ लोग समारे गलत थे पैदली गलत बात लगती है ना ऐ होती है ठीक है ना बस के लिए ना मम्मी आलू ले आला खाई है ना हम मैं आवश्यकता है आलू सामान तो
Api kerana muka tu biye, biye kotor. Biye orang memang ikan memang mahal biye kotor kan lah. Ikan maru kapan saya biye, pang kapan saya biye gacan lah. Eh biye koyer. Biye kape ni muka koyer. Talir koyer kape. Biye kape kotor se biye mana kaya ni. Ah, biye dale, dale. Ekin biye dale. Nah, apa kerana? Biye thale dale, warga pale mana kerana? Warga pale, adu kerana, biye beri kerana. Anak melihat. Biye thale dale, warga pale adu kerana, biye beri kerana. Baca naya orang la, dia naya. Mungkin ada tak kami? Single dah. Mana sila? Ogol hari ini mana ni? Makos kita buat gaya. Nah, kita dah tini kira ni, right? Makos kita ni, kau tini kira mak ni kan? Ada ni makos kita. Adi, ada banyak nama poskan. Hal, cakaplah, KTM nama poskan itu apa? Nama poskan ni pelipir itu bu,
නායකයෙක්. ෆිලිපීනයේ හිටපු පාලකයෙක්. මාකෝස් පවුල. මාකෝස්ගේ පවුල. මාකෝස්ගේ පවුල කියන්නේ වයිෆ් නේ ඔයා ගුරුයා ෆැමිලි. එතන පවුල ගොහම ගේන මොනසේ කියලා නෑ ෆැමිලි. අර මාකෝස් පවුල 1986 මම මතකයි අවුරුද්ද. ඉතක කියන්නේ බලා 80 ගණන් තමයි. 1986 මම මතකයි. මාකෝස්ගේ පවුල ෆිලිපීනයේ සම්පූර්ණයෙන් ගහලා බලනවා අතිශය දූෂිත ෆැමිලි එකක් විදිහට. බොහොම කරප්ටඩ් ෆැමිලි එකක් ජනතාව දෙපළ මංකොල්ල කෑවා රටේ දරුවෝ විනාශ කළා රටේ විනාශ කළා ෆිලිපීනයේ කෑවා කියලා මිනිස්සු ෆිලිපීනයේ අවසානයේ සම්පූර්ණයෙන්ම ඉවත් කරපු පාලකයෙක්. මොනියන් තොලී දෙනවා ඔය කියන්නේ ගම මේ දවස ලංකාවේ වගේ එකක් කියලා. හරි ලංකාවේ මේ දවස ලකුණේ හැම එක. ලෝක ඉතිහාසයේ ජනාරගල කියනවා හැමදාම තිබ්බා. ඉතින් 1918 ඔක්තෝබර් විප්ලවය 1919 ප්‍රංශ විප්ලවය ඉතින් ටිකක් ඒව අහලා තිනවා අපේ පොත්පත්වල තියෙනවා. ඔයගොල්ලන් ඉතිහාසය මතුවේ ගියෙම මාකෝස්. නැත්තම් ඊළඟ පරම්පරාවේ වැරද කරනවා මම නොකරන්නයි කියන්නේ. හරි 1986 මම මතකයි මාකෝස්ගේ ෆැමිලි එක සම්පූර්ණයෙන් ෆිලිපීනෙන් ඉවත් කළා මේ අද ඒ වගේ ලංකාවේ මේ දිනා වගේ අලුත් දේශපාලන ගමනකට පාරක් පාර ගන්න මිනිස්සු. හරි අපි දාමිනේ සංග්‍රහාධි කාලේ අපි ලංකාවේ නෙමෙයි කතා ගන්න වෙලා. එතකොට ඔබ දන්නවා මේ වගේ රටකින් ගහලා බැලුවා මාකෝස් වගේ දැන් පවුලක් රටින් ගහලා බැලුවා අපිට හිතෙනවා මේ වගේ ආයතන ගියම තමයි කියේ. ඔබ විශ්වාස කරනවද? මේක සති දෙකකට කලින් මාකෝස්ගේ පුතා බොල්මල් මාකෝස් ෆිලිපීනයේ ජනාධිපති වශයෙන් පත් වෙනවා. 1980 මාකෝස් ගහලා බලන ෆිලිපීනයේ තමයි අද වර්තමාන ජනාධිපති මාකෝස් කියලා. බොල්මල් මාකෝස් 1986 එළවුවා 2022 මිනිස්සු ප්‍රතිවාදියාට වැඩි දෙගුණයක් ඡන්දවලින් බොල්මල් මාකෝස් ජනාධිපති වශයෙන් පත් කරගත්තා. ඉගෙන මේ අපි දකිනවා නම් දේශපාලන පෞල්‍ය සම්පූර්ණ රාජපක්ෂ පෞල්‍ය ඉවරයි. ආයිමත් මේ රටේ ඉන්නේ නැහැ කියලා. මොන උදාහරණේ බලන්න පිළිපෙණිය පිළිපෙණිය ඔන්න බොල්බන් මාර්ගෝස් තමයි. වර්තමාන පාලක. ඉගෙන මිනිස්සුම බොහොම ලේසියෙන් මම දන්නේ නැහැ. මම කියන්නේ නැහැ බොල්බන් මාර්ගෝස් තාත්තා වගේ වයිද? හරි. මට එහෙම කියන අයිති බුද්ද. මම දන්නේ නැහැ. ඌ අනුසෝ දන්නේ නැහැ. නැගලවත් නැහැ. එනිසා මට එහෙම කියන අයිතියක් නැහැ. මම කියන්නේ දූෂිත පවුලක් කියලා එළවපු පවුලකට ඕනිම අවස්ථාව ලෝක පිළිපීනේ නිකන් නෙමෙයි. පිළිපීනේ විතරක් නෙමෙයි කිව්වේ මේ මාකෝස් පවුල කරප්ටඩ් කියලා. මුළු ලෝකෙම මාකෝස් පවුල විරුද්ධ වුණා. ඒක මුළු ලෝකෙම ඒ කාලේ මාකෝස් පවුල එළවන්න පුළුවන් තරම් උදව් වුණා. එච්චර දූෂිත පාලනයක්. අපිට එහෙම උදව් මාර්ගමාලයක් හම්බෙලා නැහැ. රයිට් අපුලත උදව් කළා මාධ්‍යවේදීන් යට උදව් කරගන්නවා. ඒක අපුල උදව් කරනවා කැලේ හරි. එහෙම කළා තියෙන්නේ. අපිට පුළුවන් නම් අපි කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් නම් අපිට ඒ කියන්නේ නිර්වාණාජි දුක්සත් කාලයක් දවසක බලයට ගිනි ඕගලෙන් පරම්පරාව තමයි එතකොට දේශපාලනේ ප්‍රධාන වාක්‍යෙ දන්න හැකි වෙන්නේ ඔබල ඔලු තියාගෙන මොකද අපි කරන්නේ මම දැක් කියන්නේ ඊට පස්සේ සමාල්ලාටදී මොන කෙනෙක් කරුද මේ අපි ඉවර කරන්න පුළුවන් ආතල් විදිහමයි පුතා කියලා අපිට කියන්න බෑ හැබැයි ගහයකට උල් දරන්න ඕනේ නැහැ කියලා සිංහල භාෂාවේ කියන කටකාවලට විදිහට මම උත්සාහ කරනවා. ඒ නිසා ඔන්න ඔළුවේ තියාගන්න මම මේක උදාහරණයක්. අද ඔයලා බලන්න මාකෝස් කියන්නේ කවුද කියලා ඔබට මාකෝස් විස්තර නැතුව මම කියුවේ. මොනවද ඌ කළේ? ඌගේ පාලනය මොනවද? ඒක මුකුත් නොදන්න මම කියුවේ. අද ඔයලා බලන්න මාකෝස් කියන්නේ කවුද කියලා. හරි මාකෝස් කියන්නේ කවුද කියලා ඔයලා බලන්න. ලෝක ඉතිහාසයේ ලංකාවේ වෙච්ච දේ සම්පූර්ණයෙන්ම උදාහරණයක් විදිහට ඔයලා බලන්න ගුවාතමාලාවේ ජනාධිපතිව පැනවපු විදිය රයිට් ගුවාතමාල නම මතක නැහැ නම මොකද්ද කියලා මතක් වුණාම කියනවා ගුවාතමාලාවේ එක්කෙනෙක් පැනවුවා තාම ගුවාතමාලාවේ ජනාධිපතිවරයා පැනවපු විදිය ගුවාතමාලාවේ ජනාධිපතිවරයා පැනවපු සිදුවීම 99.99% ලංකාව සමානයි ගුවාතමාලාවේ ජනාධිපති කියන්නේ ඒ රටේ ඉන්න පොක් ඒ රටේ ලංකාව වගේම අවුරුදු 30කට යුද්ධයක් තිබ්බා රයිට් ඒ යුද්ධේ හිටපු සේනාධිනායකයා තමයි කියන්නේ ඒ යුද්ධේ හිටපු අපදාහ සෙම්බදිය තමයි මිනිස්සු ජාතිපතිවරට ගේන්නේ පාඩවිය ගන්නේ. රටේ වැඩිමන දිනු පොළු. ගුවාතමාලාව ගැන දක්ුණා ඇමරිකානු මලාවිය රටක්. ගුවාතමාලාව බේරගන්න කියලා කියන්නේ ඒ රටේ හමුදා පාලකයා. ජාතිපති කියලා. මේ මිනිහා රට බේරගනි රට තෝර මේ
ඔබේ දේවුර මත පීඩනයේ බලපෑම අඩු කිරීමට පාසල් පොත් මල්ල අන්න කැතයි පාසල් පොත් දැගෙට යොදා ඇති උපක්‍රම සඳහන් කරන්න උපක්‍රම එකයි පටිය පල්ලෙන් වැඩි කිරීම ආයවස් සසිදා දෙන පල කරපටි යොදා දීම එමත් නැත්නම් පටිය වර්ග බලය කරපටි වර්ග බලය වැඩි කිරීම ඔය උත්තර ඕන විදිහට ලියන්න පුළුවන් උඩ ලකුණු දෙන්නේ කොහොමද ලකුණු දෙමු 4 ප්ලස් 2ක් දෙමු Very good. Go there again. Confuse the right person. Make it a අයන්න යන ලකුණු 2 ඔන්න ලකුණු 1ට 3 2 5 6 මෙයාට 1 11 Play PNC. Oh, do you want to do that? Yeah, I get the one. Call playing here. Okay, well, I have a gun. Do you take a playing here, brother? Nah, angka yang kia di bakal dia lah, mata ada. Nah, dah awas apa bang panti bilang masih jadi dana, paling gana, ikan gana, kata kan. Ada awas ini kita, apa kita pada tiga bulan kalian pada ini juga kerela, itu lah dino nah ini pada mati ini pada, pelbagai apa ya, ini kan nasi lain nih. Udah keluar dari panti mereka bilang, dekat itu lagi, dekat pagi time mereka lagi, dekat hatra mal lagi, mana karena mereka bilang hatra itu sudah boleh. Iya di time mereka lagi, mama sih jadi dalam ini panti, iya udah cuman cek kalau bala, karena mereka kiri di kalau bala, mereka iya udah cuman sih jadi dalam, jadi panti kiri itu dia nih lah, sama aja lah ada keluar ini, iya lah karena mereka. Lalu kia mereka deh. Hari paper ini last kali kan, betul kan? Kalau kita ini mau tega mau yang lain. Dahai, sir dahai. Ya itu baru sama 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 lalu kia itu. Tiga. Dewan hadal ber. Nema kene kuna balala lapun kiyak thiyawada kiyala. Meke tune ekak, examples ta tune ekak. Dan thama tune ekak denne. Examples ta tune ekak. Tune ekak palaweni prashne. Palaweni prashna patthare. Oh
මේක ළමයිගේ ඔළුවට හරිය අමාරුයි බලන්න ගියා. ඒ මට මේ මම මේ පැත්ත බලලා කියන්නේ එක මට මෙතන ස්ක්‍රීන් එක පේනවා ඉස්සරහින්. ඒක දැක්කම මට හොයාගන්න බෑ ඔය දෙතේ කියන්න ඕනේ. මේ මේව හදන්න හොඳ නැහැ පේපර් එක හදනකොට. පේපර් එක හදනකොටම අඩකල ඈකල ප්‍රශ්න ඈකල හදනවා. දැන් කලින් ප්‍රශ්න මතකද? දසදීම. ඒතකොට ළමයට වෙලා විතරේ පැහැදිලි තේරුණා. ඉතින් ඒවා අහන මේ දෝෂ අශබත්‍ර හදපු කෙනාගේ දෝෂයක් කියන්නේ ලයික් කරපු කෙනාගේ දෝෂයක් ඉතින් මේක. ඉතින් එයාට ඇවිල්ලා කලාව පේපර් එකක් විදියට එළියට එනකම් ආපහු කරලා නැද්ද? වැහැදෙන්න ඕන. උනසන්නිපාත රෝගයේ ඇතිවෙන ව්‍යාධි ජනකය මිනිස් දේහයට ඇතුල් වෙන ක්‍රමයකි. උනසන්නිපාත රෝගයේ ඇතිවෙන ව්‍යාධි ජනකය කවුද? උනසන්නිපාත රෝගයේ නදාන ව්‍යාධිය කියන කවුද? උනසන්නිපාතය. ඒවත් ටයිෆොයිඩ් උන. ටයිෆොයිඩ් උන ඇති කරන්නේ සැලමොනෙල්ලා ටයිෆි කියලා බැක්ටීරියා. හරියට නෝනේ. උනසන්නිපාතය කියන්නේ ටයිෆොයිඩ් උන. ඒක හදන්නේ සැලමොනෙල්ලා ටයිෆි කියලා බැක්ටීරියා. මේක ඉන්නේ සැලමොනෙල්ලා ටයිෆි කොහෙද ජනාවාසය? ජනාවාසය ඉන්නේ අපේ ආහාර වල. දැන් මේක ඇතුළේ යන්නේ අපේ ආහාර වල. එහෙනම් උත්තරයක් ඇති බලන්න. පළවෙනිම දින ආහාර ගැනීමේදී මුඛයාරා සම්සිද්ධීමේ මදු වර්ගයේ සසවර්ගයේ නෙමෙයි ආහාර ගැනීමේදී මුඛයාරා තමයි ඇතුළේ යන්නේ. ඒ කියන්නේ උනසන්පාදේ ඇතුළේ කෑවම නොකයි කියන එක. මේ මොන වගේ ආහාර ගත්තාමද? මේ බැක්ටීරියා සහිත ආහාර. ඒ කියන්නේ සමහර විට නරක විචාරයක් වෙන්න පුළුවන්. නිසි පරිදි නැත්තම් මොනවා හරි හොඳ ආහාරයක් බිම් වැටෙන ජරා වෙලා මොනවා හරි ගැරිලා වෙන්න පුළුවන්. මිනිස්සේ වැටෙනවා ගන්නවට නැක කියලා ගන්න මේ දවසල එහෙම තු කන්නත් දැනේ. මිනිස් කී දැන් වැටෙන ගිර අහබර යන්නේ. සිප් ගිර අහබර කවුරු නැත්තම් අරගෙන කියලා කරා. අනේ ඒ වගේ වුණා තමයි මේ වගේ විද්‍ය ජීවීන් ආහාර මාර්ගයට ගමන් කරන්න පුළුවන්. සැලමොනෙල්ලා ටයිෆිගෙන් අපි ආරක්ෂා කරගන්න අපේ ආහාර මාර්ගයේ විශේෂිත සුදුසිලි කියනවා. එයා අපේ ඇඟ ඇතුලේ ඉන්නේ කෙනෙක්. රයිට්? එයා අපේ ඇඟ ඇතුලේ ඉන්න විශේෂිත සුදුසිලි. එයා අපිව ආරක්ෂා කරනවා පිටකදී. පිටක ආරක්ෂකේ තවත් දිනක සතුරෙක් විදිහට අපිට එක වැඩ කරනවා. අපි යන කිව්ව අවස්ථාවාදී සුදුසිලි කියන්නේ. හොඳින් ඉන්නවා. අර ඕගලගේ යාළුවා වගේ. හොඳින් ඉන්නවා. හොඳට ඉන්නවා පිටකේ. උදව් කරනවා. හැබැයි අවස්ථාවක් හම්බ වෙන පළවෙනි තප්පරේම දිනාම අපිට උනසන්නිපාතය හැදෙනවා.
Hatta ne? Hatta ne? Utar deh kan kira, utar deh kan dalah deh no. Ayo kita dalah utri. Dinnya ya dalah dinnya dinnya utar deh kan dalah. Aida daru utre. Mesti dana ya alokin sampai di sana lebih dari setara. Alokin sampai di sana lebih dari setara. Baik, ya sampai mesti dana alokin sampai di sana. Dusti vidar itu dia yang deka ini terus dia yang baik. Kau kahal apa itu? Orang itu, anggur biru dia. Oh, dengna dengna sempurna biru deh. Ekornya itu pain, naya habis ekornya mau terus pain. Kahal apa yang dia ini alam sanggih ini sahijah baca, besar romanya. Gudak sakti apa gudak tiada. Insa kalau pernah hendak pernah, anda pun jodoh. Pernahnya, pernah tak? Itu na halau ke sanggih di sayur, di sana na halau ke sanggih di sayur baru dekat dia. Dekat tamai, yang di sayur, hari dekat tamai ke itu sayur. Pa, dusti abad sambal tu, pa ada dek pergi berkhas jadi, ni mana tu berkhas itu orang. Eh, gudak kayak hal ini pak, sani pertelah ini ayi kira, mana, mata itu lah, memang apa, kacir sani memang mata bisnis saya ni tu mati juga, karena kita memang ini, koma tu pura damage jadi, bukan dia kayak mana, memang ini ukur ini paling asal aja, mana ukur sama aja, kenapa itu ramai, jadi kalau asal aja, kami hehe itu sama, apa ini dah, ini enak hari dah, kalau ini itu lah, apa ini kahat itu kambul gas, apa ini kahat itu koma kambul gas, expire. Aurudu dah tuan expire kan tu guys, nikarane mai, aurudu dah dekane mai, expire lah aurudu dah tuan ni, kan tu guys kahana ni 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 sahaja. Sorry, ekornya macam logo dah tuan kan tu guys masih sebelah, ni kan pada dia, kan apa pada dia, apa dia darah kan tuan, tapi apa yang dia kini buat kerana same, hari itu macam mata hodra macam apa, hari itu, eh mata mana? Asal deh, mana nak hodra mama ni deh. Apa yang itu yang luar, yang itu tu mana? Apa dia bis, bis, bis selera dia ni? Gas kan? Apa dia kahwin dekat? Kau gas ni, apa sebola balik na? Kalau ni bangga, foto tu tiga orang aku canister. Di das hatre manufacturers canister mana boleh ke? Kalau gas ni, di das hatre dua orang, di das nama expire, orang tu buy tin. Orang tu di das nama expire je, orang tu di das sisi lagi ni. Ia sama pi kahal deh. Jadi permainan ni mana? Ini dah ayam tu. Malah tamat pada bulan bahasa kita reskan dia, orang ini dia dah.
Dokter me dokter kita tele bol ma se terma ni kai nema me sakia kini tari awale. E isa tama tama awale sama tama sama le ada tama mo mere kese le. E to me di ki mo me yang le lo. Kalam be le. Pa dusti aba sambal le pa hata dekere prakashan pere. Ni wan di prakashe to le. Eka dura ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත් සමීප ඇති වස්තු පැහැදිලිව නොපෙනීම අපි දුර දෘෂ්ටිකත්වය ප්‍රමාණය නිවැරදි ප්‍රකාශ කරනවා දුර තියෙන වස්තු පැහැදිලිව පේනවා නම් ඒකට කියන දුර දෘෂ්ටිකත්වය නැහැ ඒක වැරදි දෙක දුර දෘෂ්ටිකත්වය සඳහා අවතල කාසයි ඔබස් පැලදීම සුදුසුයි දුර දෘෂ්ටිකත්වය සඳහා අවතල කාලසයි උපස් දුර දෘෂ්ටිකත්වය නම් දාන්නෝනි උත්තර කාච අමිදුර නම් තමයි අවතල දාන්නු එහෙනම් මේක තුන දුර ඇති වස්තු පැහැදිලිව පෙන්වන නමුත් සමීප ඇති වස්තු පැහැදිලිව නොපෙනීම දුර දෘෂ්ටිකත්වය දුර ඇති වස්තු පැහැදිලිව පේනවා සමීප ඇති වස්තු පැහැදිලිව පේන්නේ ඒක දුර දෘෂ්ටිකත්වය අවතල දෘෂ්ටිකත්වය ප්‍රවේණිකත ආබාධ වේ ඒක නැහැ දුර දෘෂ්ටිකත්වය අවතල දෘෂ්ටිකත්වය ප්‍රවේණිකත ආබාධ වේ කියලා ඒක ප්‍රවේණිකත වෙති කාරණාවක් නෙවෙයි කියන පරම්පරාවෙන් පරම්පරාවට එන්නේ නැහැ ඉතින් කන්වැඩිදා ආමතු ජාති වීන පොළොවකට කන්වැඩිදා නමයි ඉදිරියට ඊළඟට කන්වැඩිදා නමයි ඉදිරියට අන්තිම පරම්පරාවෙන් පරම්පරාවට එන කන්වැඩිදී අපි ආසි දාපු අනැලෙක මේක දෙදේ නෝ කියන්නේ එකක් නෑ මාත මාසෙ නැක්කනේ මොකද ලෝකේ හතරේ දොරට විතර කන්නරි දාන්න ඉස්සරහ ප්‍රවේණිකට වගේ මේ නිසා ඒක ප්‍රවේණිකට ආබාධයක් නෙවෙයි හොඳ වෙලාවට ඒක තමන් වල ඇති වෙන්න පුළුවන් ආබාධයක් දැන් තුන හරි දැන් උත්තරේ තුන හය ආක්ෂි කාචයේ පාන දෘශ්‍ය ස්වභාවය අඩුවීම ආලෝක කිරණ නිසිපල් දෘෂ්ටි විදාරයේ මත නාභිගත නොවීම හේතු වේ නැතිව රෝගී තත්ත්වය ආක්ෂි කාචයේ පාන දෘශ්‍ය ස්වභාවය අඩු වෙනවා ආක්ෂි කාචයේ තියෙන විවිධ පෙන්සු ස්වභාවය අඩු වෙනවා ඒ වගේම ආලෝක කිරණ නිසිපල් දෘෂ්ටි විදාරයේ මත නාභිගත වෙන්නේ නැහැ එහෙම වුණාම මේ නාභිගත වෙන්නේ කියලා හිතනවා ඒකේ ඇතිව රෝගී තත්ත්වය මොකක්ද අපිට මේ ලේසියම අඳගන්න පුළුවන් අක්ෂි කාජයේ පාරුෂ ස්වභාවය අඩු වෙනවා කියන්නේ අක්ෂි කාජයේ පාරුෂ ස්වභාවය ඇති වෙන්නේ රූපවන වලටවත් ඇස් වල වලටවත් අක්ෂා සංග්‍රහ වලටවත් නෙමෙයි ඇසේ සුද කියන රෝගී තත්ත්වයක් ඔන්න පළවෙනි හය අද කනෙහි විවය හා කෘත්‍ය පිළිබඳව ශිෂ්‍යයෙකු ඉදිරිපත් කළ අදහස් කිහිපයක් පාදයි. ඒ අන ශ්‍රවණ සංවේදනය ප්‍රතිග්‍රහණය කරන අවයවය. බී කර්ම සංකේය වගේ සිරුරේ සමබරතාවය දක්වයි. සී අංග චක්‍රාකාර නාල වගේ ශ්‍රවණය පිළිබඳ සංවේදනය ශ්‍රවණ ස්නායු ලබයි. प्रकाश वाली सत्य वाले ऐसा से जाने नीला निकले कोटे बाद मेकिंग वो सत्य वाले खाने स्वयं ने सामने इधर प्रतिक्रिया आने करना आवे आवे ये की नहीं करना हाँ කර්ම සංකේය වලින් සිරුරේ සමබරතාවය රැකගැනෙන්නේ නැත. අර්ධ චක්‍රාකාර නාල වගේ ශ්‍රවණය පිළිබඳ සංවේද ශ්‍රවණය ප්‍රබල දී පිටත. ඒ දෙකේ අවයවයක මාරුණා නම් උත්තරේ හරයි. එතකොට උත්තරේ වෙන්නේ ඒ පමණ ඒ පමණ බඩේ ප්‍රශ්න එකක් හුරු හුරු බව ඇදේ.
ඉලෙක්ට්‍රෝන භාරකයේ ගත්තා. ඉතින් අර පරමාණු වල ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි ඒකේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. ඒන ප්‍රෝටෝන ගාන 11යි නා. ඉලෙක්ට්‍රෝන ගාන 12යි නෙමෙයි 11යි. එන අපළු උත්තරේ නිකම්ම නෑ හම්බෙලා දෙන්නේ අංක 3 බවට. සිතුවෙන් 11 අඩු කළාම නියුට්‍රෝන ගාන වල හම්බෙනවා. නියුට්‍රෝන ගාන එතකොට 12යි. අන්තය අංක 3. මොකද ප්‍රශ්නේ බලලාමයි C2H5OH කියන සංයෝගයෙන් දැක්වෙන්නේ රසායන සූත්‍රයෙන් දැක්වෙන්නේ මොන සංයෝගයද කියලා. C2H5OH කියන මොකද්ද? ඔබ දන්න බොහොම ප්‍රසිද්ධ සංයෝගයක්. පාදසනාම කවර වගන්තිය නිවැරදිද? සංශුද්ධ ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගන්නා විදිහින් මිශ්‍රණ හැදෙනවලු ස්පටිකීකරණය මිශ්‍රණයක සංකණ්ඩක වෙන් කරන රසායනික ක්‍රමයක්ලු මිශ්‍රණයක විශේෂී ලක්ෂණයක් වන්නේ ඒ පවතින සංකණ්ඩක භෞතික ක්‍රම වලින් වෙන් කිරීමට නොහැකි වීම. පාදසන ජලය මිශ්‍රණ සඳහා උදාහරණයක් වෙයි. මොකද නිවැරදි? හරියක හරිනේ. සංශුද්ධ ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගාණක් එකතු වූ මිශ්‍රණ හැදෙන කල්ද? සංශුද්ධ ද්‍රව්‍ය එක දෙකක් හෝ වැඩි ගාණක් එකතු වෙලා මිශ්‍රණ හැදෙන. නැහැ. සංශුද්ධ ද්‍රව්‍ය දෙකක් හරි වැඩි ගාණක් හරි එකතු වෙලා මේක මිශ්‍ර වෙන්නේ. එම මාන එක හරි වැරදිද කියලා. එක හරි කියවෙත් ඉන්න කරදි කියවෙත් අංශුද්ධ ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගාණක් එකතු වෙලා මිශ්‍රණ හැදෙනවා. හරියන්නේ කොහොමද? සංශුද්ධ ද්‍රව්‍ය එකතු වෙලා මිශ්‍රණ හැදෙනවා. දැන් හාල් එක වල එකතු වෙනවා ගල් සංශුද්ධයි. සංශුද්ධ කට්ටිය එකතු වෙන රෝගියෙක් නැහැ. අන්න ඒ නිසා මේ වර්ධනය. ස්පටිකීකරණය මිශ්‍රණයක සංගණක වෙන් කරන රසායනික ක්‍රමයේ හද වැඩි දෙවෙනි.
දෙවෙනි එකත් වැරදි. ස්පටිකීකරණය මිශ්‍රණයේ සංඝටක වෙන් කරන මොන ක්‍රමයක්ද? භෞතික ක්‍රමයක්. රසායනික ක්‍රමයක් නෙවෙයි. වචනේ තේරුම් ගන්න ඕනේ. ස්පටිකීකරණය කියන්නේ භෞතික ක්‍රමයක්. මිශ්‍රණයක සුවිශේෂී ලක්ෂණයක් වන්නේ දී පවතින සංඝටක භෞතික ක්‍රම වලින් වෙන් කිරීමට නැගීමයි. අද වැඩි මිශ්‍රණයක සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එක්දී සංඝටක භෞතික ක්‍රම වලින් වෙන් කරන්න පුළුවන් වේ. ඇකිවීම නැගීම කියන්නේ ඇරෙයි. ආශ්‍රිත ජලය මිශ්‍රණ සඳහා සුදුසු ධාර්මයේ ආශ්‍රිත ජලය කියන මිශ්‍රණයද? ආශ්‍රිත ජලය කියන්නේ මිශ්‍රණයක් නෙමෙයි. H2O කියන්නේ සංයෝගයක්. උත්තරයම උත්තරේ නෑ කියන්නේ උත්තරේ නෑ. අපිට මේ මේක ඔබ කොයිකට කාලෙ ඉපදු ඔබට හරි හම්බ ලකුණක් හම්බ මේ ඕල් ඕල් හම්බ එක මේකට ඔබට බෝනස් කොයි කාලෙ ඉපත් එයාගේ දැන් පාක් කරනවා වල ගියා එනවා. ඉතින් සමාලයන් කලාතුරකින් පේපර් සමාලයන් මේක ටයිපින් මිස්ටේක් කරා. උදාහරණයක් දෙන්න හැකියිමයි කියන්නේ හැකියිමයි වුණා නම් එතන උත්තරය හරියයි. ඒ වගේ මොකක් හරි රැගින් එන්නේ දියර තමයි ප්‍රූෆ් බලනවා. පේපර් එකක් ටයිප් කරාම හරි වැරදි ටයිප් කරපුවා බලන්න ඕන. ප්‍රූෆ් චෙක් කරනවා. පොතක් කොහොමද බලවා මේ නැත්නම් අපි කියන්නේ සෝදුපත් බලනවා කියන්නේ. ඔබේ පෙළ පොත ගත්තොත් පෙළ පොතේ කහ තියෙනවා ප්‍රකාශක මණ්ඩලයේ නම් ටික ගන්න කවුද පොත ලියුවේ කියලා. ඒකේ ඉන්නවා කවුද සෝදුපත් බලුවේ කියලා. ඉස්සරහා ආදී සෝදුපත් බලුවේ කවුද කියලා. හරි අනිවාර්යෙන් දාන සෝදුපත් බැලීම අවලා කියලා. හරි එන්සයිම් පොතක් සෝදුපත් බලපු කෙනාගේ පරිදි කවුරුහරි චෙක් කළා ප්‍රූෆ් බැලුවා කියන පරිදි නම් හරියනවා කියන එකක් නැහැ. හැබැයි ප්‍රශ්න මතරේ කරන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබේ මේ වගේ ආර්ය භාගයක් අවුලක් නැහැ. සාමාන්‍ය ප්‍රොසස් පෙළ වගේ ප්‍රශ්න පත්‍ර වල මේ වගේ වැරදි තියෙනවා. ඕල් නම් වෙන ඕල් තරම් තියෙනවා. 2020 21 21 20 හරි 21 කොහොම කරන්නේ? අන්තිමලිය 21 බැච් එකේ ඔව් 2021 අමිතාගේ අන්තිමලිය වගේ කොහොමයි? අරනේ උන් ඉස්සර ඉසි කැදිලා අය පැනල අපිට ඇදේ කියන්නේ වල තව වුරුද්දක එතකොට නෑ ඉසි කැදේ තව ලියන්නේ කොහොමයි කවන්නේ අන්තිම ලියපු එකේ මොනවද කියන්නේ සාමාන්‍ය පෙළ මේ උසස් පෙළ ෆිසික්ස් පේපර් එකේ රයිට් භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රේ ඕල් නම් වෙන පහක් තිබුණා. ඒ ලෙවල් ෆිසික්ස් පේපර් එකේ ලකුණු පහක් කියන්නේ එතන පහක් කියන්නේ එකම මානක් වෙනවා. ඒ පහ කියන්නේ එතනකින් ශල්‍ය වෛද්‍යර ශල්‍ය වෛද්‍යක සාමාන්‍ය දොස්තරනේ දොස්තරය බලු දොස්තරය දත් දොස්තරය වල ලංකාවේ තියෙලා තියෙන්නේ. මුලින්ම තියෙන්නේ ශල්‍ය වෛද්‍යවරු ඊට පස්සේ ඉන්නේ පශු වෛද්‍යවරු ඊට පස්සේ දන්ත වෛද්‍යවරු. එමේ රෑන්ක්ස් තියෙනවා. එතකොට ඒ කොයි එකද වැඩෙන එක තියෙන කියන්නේ ඒක. එතකොට ඒක නැහැ කියලා දන්නේ වෛද්‍යයන් සම්බන්ධ. මචෝනි ඒක නැහැ කලෙක්ෂන්ස්. ඒ වගේම පොඩි පොඩි ඉස්සේ
Itu pada Sampai jumpa.